අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම ඖෂධ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවක්ද මකා දෙමු දත්තවල බෑකප් එකක් නැහැ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහේස්ත්‍රාත් අධිකරණයට කියයි කබ්‍රාල් පාර්ලිමේන්තුවෙන් මහ බැංකුවට ඉල්ලා අස්වි ගෙදර ගිය ජයන්ත කැටගොඩගේ නම ඒ වෙනුවට මැතිවරණ කොමිසමට නරියට බාර දුන් කුකුල් කොටුව ගැන හඳුන්netti කියයි අනවශ්‍ය බලපෑම් කළොත් වර්ජනීය දරුණු වේවි ජෝසප් ස්ටාලින් කියයි සටන වෙනුවෙන් ගුරු විදුහල්පති තනතුරු අතහැරීමට පවා සූදානම් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි කියයි ආසාදිතයින් සහ මරණවල යම් අඩුවක් ඇතත් කොළ එලියක් නැතයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි මේ අවස්ථාවේ සංචාරකීන්ගෙන ඒම තවත් ව්‍යසනයකට අතවැණීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි කොවිඩ් එන්නත ගන්න තරුණයින් මැලිකමක් දක්වන බව රාජ්‍ය ඇමති චොන්න ජයසුමන පවසයි වැක්සින් දෙකම ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවක් හැබැයි වාහකයෙකු විය හැකි සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදින්න විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක ඉල්ලයි ඇමරිකාවේ ගෝරිල්ලන්ටත් කොවිඩ් වරායේ අක්කර 13 රකින්න වෘත්තීය සමිති ඒකාබද්ධය සූදානම් හරක් ගල් හදන්න ගොවි සූදානමක් පාලන මිලක් දැමුවේ අයගේ මැටි මෝල් ගොවියනි එකතු වී හදමුද හරක් ගල් රත්නපුර හා කොට්ටාවේ මාර්ගරියානතුරු එක්සත් ජෝතීන්ගේ සංවිධානයේ සේවකීන්ට පඩි ගෙවන්නත් මුදල් නැති බව අන්තෝනියෝ ගුටරේස් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය නීතිය මානව හිමිකම් ප්‍රවර්ධනය වගවීම සහ සංහිඳියාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළා. එය අද ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරමි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වුණා. මෙම සැසිවාරය ලබන 8 වනදා දක්වා පැවැත්වෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. We are ready to support the ongoing police and judicial reforms to contribute to compliance with human rights standards. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අමතමින් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියේ නිර්දේශ පිළිබඳව අදහස් පළ කළා. එහිදී බැච්ලේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව කවුන්සිලයේ විශේෂ අවධානයට යොමු කරන බවයි. COVID-19 සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශවලට අනුව රජය ක්‍රියාත්මක වනු ඇති බවද ඇය ප්‍රකාශ කර සිටියා. එසේම හදිස්සි නීතිය යළිත් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. එසේම මෙරට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ නීතිය සම්බන්ධයෙන්ද පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද එහිදී අවධානයට ලක් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බින්දිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. එනම් ලබා දී ඇති නිර්දේශයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වන බවයි ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම ඖෂධ ජාවාරම්කරුවන්ගේම ක්‍රියාවක් විය හැකි බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මකා දමා ඇති දත්තවල බැකප් එකක් හෙවත් දත්ත ගබඩාවක් දෙන්නේ නැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතිය පවත්වාගෙන යනු ලැබුවේ එපික් ලංකා නම් පෞද්ගලික සමාගමයි. වසර 5ක පමණ කාලයක් පුරා සමස්ත දත්ත ගබඩාවම මෙම සමාගම සතුව තිබුණා. විශේෂයෙන් ආනයනික ඖෂධ අදාළ සමාගම් සහ ඖෂධවල සංයුතිය ඇතුළු අතිශය වැදගත් තොරතුරු මීට ඇතුළත් වුණා.
දල වශයෙන් දත්ත ගොනු ලක්ෂ 11ක් පමණ මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ඖෂධවල මිල ගණන් පාලනයට මෙම තොරතුරු ඍජුවම බලපානවා. මෙම දත්ත ගබඩාවම මකාදමා ඇතැයි පසුගියදා වාර්තා වුණා. ඒ අනුව අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අපමත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම දත්ත මකාදැමීම ඖෂධ ජාවාරමේම කොටසක් විය හැකි බවයි. අදාළ සමාගම මෙහිලා සිය වගකීම පැහැර හැර ඇතැයිද චෝදනා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආයතනයේ නොසලකිල්ල මීට ප්‍රධානතම හේතුව බව සඳහන් කළා. මෙම තොරතුරු වල බෑකප් එකක් හෙවත් දෙවන ගබඩාවක් පවත්වාගෙන යාමටද මෙම සමාගම ක්‍රියා කර නැති බවද අධිකරණයට පෙන්වා දුන්නා. මෙනිසා ඖෂධ සමාගම් වලට හිතුමතේ ඖෂධ මිල වෙනස් කිරීමේ හැකියාව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ මෙම විත්තිකරුවන් යටතේ අදාළ දත්ත ගබඩාවේ යාවත්කාලීන කටයුතු කිරීමට අවසර නොදෙන ලෙසයි. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමේ ක්‍රියාවට අධිකරණයට මැදිහත් විය නොහැකි බවයි. යාවත්කාලීන කටයුතු සියලු දෙනාගේ සාකච්ඡාවෙන් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. පැමිණිල්ල දෙසැම්බර් 9 වනදා යලි කැඳවීමට නියමිතයි. කොවිඩ් ආසාදිතින් සහ මරණවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එහෙත් එය තවමත් කොළ එළියක් නොවන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මාස දෙකකට පමණ පෙර කොවිඩ් වැළඳී සුව වූ බෙන්තොට පොලිසියේ උපපොලිස් පරීක්ෂක සුනිල් වසන්ත ද සිල්වා මහතා අද හදිසියේම යොගොස් තිබෙනවා. මරණයට හේතුව තවමත් වාර්තා වී නැහැ. මේ අවස්ථාවේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙනීම තවත් වේසනයකට අතවැණීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. නිරෝධායන ඇඳර නීතිය මෙවර පණවනු ලැබුවේ අගෝස්තු 20 වනදායි. එතෙන් සිට අද දක්වා දින 23ක් ගෙවී ගොස් තිබෙනවා. මේ කාලය තුල වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91744යි. මේ කාලය තුල සිදු වූ මරණ සංඛ්‍යාව 4113යි. නිරෝධායන ඇඳර නීතිය පණවා දින 11ක් පමණ ගතවන තෙක් ආසාදිතයින් 4000 ඉක්මවා වාර්තා වුණා. එහෙත් අද වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2600ක් දක්වා පමණ අඩුවී තිබෙනවා. මේ තත්ත්වය යහපත් වුවද තවමත් කොළ එළියක් දැල්වෙන්නේ නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොළ එළියයි කියලා නම් මම තවමත් කියන්නේ නැහැ. නමුත් එළිය කොළපාට වීමට හරහා අපි යමින් තිබෙන බව පේනවා. නමුත් මේක තවම අපිට 100ට 100ක් සෑහීමට පත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. ක්‍රියාවලිය මේ ආකාරයට කරගෙන ගොසින් අපි යම් ආකාරයකට සෑහීමට පත් වෙන්න පුළුවන් තත්වයකට මේක ගෙන ආවොත් මගේ ඉතේ අර කියන කොළ එළිය අමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76 දහසක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත බහර දෙනු ලැබුවේ ඉන් අනතුරුවයි. විවිධ මිත්‍යා මත හේතු කොටගෙන තරුණ පිරිස් කොවිඩ් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඇතැම් ප්‍රදේශවල මේ තරුණ තරුණියන්ගේ එන්නත් ලබා ගැනීමේ අඩුවක් මන්දගාමී බව අප දකිනවා. ඒක හේතුවක් හැටියට අපිට දැනට පෙන්ලා ගිහිල්ලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දියත් වෙලා තියෙනවා. COVID-19 රෝගයට එන්නත ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා. එහෙම නැත්නම් දරුවෝ හැදීමේ හැකියාව නැති වෙනවා. මේ ආකාරයේ විවිධ කතා ඔළුවට වැටිලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජයක්. එන්නත් ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා කියලා එකක් නම් මේ වනතෙක් නම් ලෝකේ කොහෙන්වත් වාර්තා වෙලා නැහැ. අනියත බියක් ඇති කරගන්නේ නැතුව ඔබට ලැබෙන එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. නිදන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා අද යලිත් ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් දරුවන් රෝහලක සායනයකින් හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබා ගන්න දරුවන්ට මේදී ප්‍රමුඛතාවය ලබා දෙනවා පළවෙනි අදියරේදී. निर्देश
මෙතර දිවයිනේ ප්‍රථම වතාවට රජයේ රෝහලක මධ්‍යම රාත්‍රී 12 දක්වා එන්නත් ලබා දීමේ සැලසුමක් පිළිබඳ කුරුණෑකලින් වාර්තා වෙනවා. ඒ සඳහා වන සෝදානම පිළිබඳ කතා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා. මේ කුරුණෑකල දිස්ත්‍රික්කයේ පුරාම ඉතිරි වෙලා ඉන්න අවුරුදු 30ට වැඩි සියලුම දෙනා අපි එක් දිනක් තුල එන්නත් කිරීමේ ව්‍යාපෘතියක් අපි කරනවා. හෙට උදෑසන 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කුරුණෑකල පළාත් මහා රෝහලේදී දිවයිනේ ප්‍රථම වතාවට තමයි රෝහලක් තුලින් මුළු දවස පුරාම මේ කියන්නේ උදෑසන 8 සිට මධ්‍යම රාත්‍රී 12 වෙනකන් මෙවැනි එන්නත් කරන වැඩසටහනක් පවත්වන්න යන්නේ. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 2642ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 485922ක් දක්වා ඉහළ ගියා. ඊයේ මෙරටින් සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 144යි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11296ක් දක්වා ඉහළ ගියා. බෙන්තුට පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුනිල් වසන්ත ද සිල්වා මහතා නිල විවේකාගාරය තුල මිය ගොස් තිබෙනවා. 58 හැවිරිදි ඔහු මීට මාස දෙකකට පෙර කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා සේවයට පැමිණි බවයි වාර්තා වන්නේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සංචාරකින් ගෙන්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට සූදානම් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. රතු කලාපයකට සංචාරකයෝ ගෙන එනකොට ඇත්ත වශයෙන්ම ඒකෙන් අවධානයට ලක් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. සංචාරකයන් හරහා ලංකාවට රෝගීන් ගෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට එන සංචාරකයන්ට ලංකාව රතු කලාපයක් නිසා ඒ අයට රෝගය ඇතිවතු වෙන බවවන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක සමබල කරමින් මේ සංචාරක කර්මාන්තයේ ඉදිරියට ගෙන යාමට සෞඛ්‍යයෙන් නිසි මාර්ග උපදේශ ලබා දෙනවා. නිසි කළමනාකරණයක් හරහා මේ කටයුත්ත කරගෙන යාම තමයි මගේ හිතේ සියලු දෙනාගේම යහපතට හේතු වන්නේ. මේ අවස්ථාවේදී සංචාරකින් ගෙන්වීම දැඩි ව්‍යසනයකට අතවැණීමක් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උප රෝහණ මහතා පවසන්නේ. අපි සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගන්නවා කියන්නේම අපි තවත් යතනයකට අත්වැණීමක් කෙසේ වෙතත් දැනට ওই මාර්ගෝපදේශ ලිපි වල සඳහන් වුණාට මාර්ගෝපදේශ පොත් ගණන් පිටු ගණන් කොළ ගණන් තිබුණාට මේ මාර්ගෝපදේශ 105ක්වත් දිනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සංචාරකව ලංකාවට ගෙන්වා ගන්නවා නම් සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥින්ගේ දැඩි අධීක්ෂණය මත කටයුතු කළ යුතුයි. නිරෝධායන නීති කඩකළ 700කට අධික සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. ඊයේ දිනේදී සිදු කරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයන් 737 දෙනෙකු සහ වාහන 92ක් පමණ අත්අඩංගුවට ගන්න ලැබුවා. නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 14400 89ක් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය උපකරණ අද පරිත්‍යාග කළා. මේ අතර චීන තනාපති කාර්යාලයෙන් එක්සත් ජාතික පක්ෂයේ වෙත සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ. එම උපකරණ තොගය අද චීන තනාපති කාර්යාලයේ නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට බාර දුන්නා. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාට රැපිඩ් සහ PCR පරීක්ෂණ එක සමානව සාධාරණව සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද සවස පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. පරීක්ෂණ අඩුකොට රෝගීන් අවම කිරීම බරපතල අවධානමකට අතවැණීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ගුවන් තොටුපළේ PCR පරීක්ෂණ සංඛ්‍යාව සහ කිරීම සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයක් රැපිඩ් PCR පරීක්ෂණ කරලා මේ ලංකාවට එන ගුවන් මගින්ව නිදහස් කරන්න බැරිද කියලා ලංකාවට පැමිණෙන අයට මේකේ තියෙන ඵලදායීභාවය පිළිබඳව පැහැදිලි විශේෂඥ ඒකඟතාවයකට තාම ඇවිල්ලා නැහැ. රැපිඩ් PCR පරීක්ෂණ හරහා අවශ්‍යතා සම්පූර්ණ වුණොත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි කියලා දැනුම් දෙන්න කියලත් මේ අවස්ථාවේ මම සූදානම්. දැනට තියෙන ක්‍රමවේදය හරහා මගියෙක් පැමිණුණාම ඒ අයව අපි එයාපෝට් එකේ
ඉඳලා හෝටල් එක නවත්තලා ඊට පස්සේ PCR පරීක්ෂණේ කරලා ප්‍රතිඵල ආවට පස්සේ නිදහස් කරන්නේ. මේක වෙලා තියෙන්නේ මේ රැපිඩ් පරීක්ෂණ කරන ක්‍රමවේදය ලංකාවේ තාම ප්‍රචලිත නැහැ. අවශ්‍ය කරන උපකරණ ගෙන්නන්න ඕනේ. ඒ වගේම ගුවන් තොටුපළට එන සියලු මගීන්ට ඒක කරනවා මිසක් අපිට එක කණ්ඩායමකට කරන්ඩත් තව කණ්ඩායමකට හෝටල් එකට ගිහින් නවතින්න කියන්නත් බෑ. ඒක ආරම්භ කරනවා නම් ඒ ගුවන් තොටුපළට පැමිණෙන සියලු දෙනාට මේක ආයත අදාළ වෙනස කටයුතු කරන්න වෙනවා. රෝගීන් එන්න එන්න අඩු වෙන්නේ රෝග පරීක්ෂණ අඩු කරපු නිසා කියන කාරණය හරිම පැහැදිලි කාරණාවක්. මෙහෙම බොරුවක් කරලා පරීක්ෂණ අඩු කරලා රෝගීන් සොයා නොගෙන කවුද අන්දන්න ලෑස්ති වෙන්නේ? කරුණා කරලා මේ පරීක්ෂණ වැඩි කරලා ඉන්න රෝගීන් හොයාගෙන ඒ අය නිරෝධායන සහ ප්‍රතිකාර කරන ක්‍රමයකට යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. අනිකුත් කරුණු ගැන සැලකිලිමත් නොවි මේ කොවිඩ් මර්ධනය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක වැරැද්දක්. දේශ සීමා මුර කිරීම කියන වසා දැමීම සංචාර කර්මාන්ත බොහොම පරිස්සම් සහගතව එක්ක මේක නතර කරන්න එහෙම නැත්නම් පරිස්සම් සහගතව කරන එක මිනිසුන් නිතරම මුණගස්සන එක අඩු කරන එක හැමදේම නොකරොත් මේකෙන් ගැලවෙන්න අපිට හම්බ වෙන්නේ නැහැ. අපේ රටේ අනාරක්ෂිත කරලා මුදල් උපයන්න හදනවා නම් ඒක ආණ්ඩුවකට ගැළපෙන ක්‍රියාවක් නෙමෙයි. කවුරු හරි හිතනවා නම් ලබන ඔක්තෝබර් වෙනකොට ඉන්නත් ටික ගහලා ඉවර වෙලා මේ සියලු ගැටලු අද්දුටුයි නිවාරණයි ප්‍රත්‍යක්ෂයි කියලා හිතාගන්න මං හිතන්නේ ඒ තරම් මෝඩ සිතුවිල්ලක් මේ වසංගත විද්‍යාවේ නැතිව ඇති. එන්නත වසංගතේ පාලනය කරන්න අත්‍යවශ්‍යයි. හැබැයි එන්නත කියන්නේ සදාකාලික අවියක් නෙවෙයි. වැක්සින් දෙකම ගත් අය ඩෙල්ටා ප්‍රභේදයට ඉතා හොඳින් මුහුණ දෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අද සියතට ප්‍රකාශ කළා. නමුත් ඕනෑම අයකු වෛරසය ගෙන යන වාහකයෙකු විය හැකි බැවින් අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පවසන්නේ. සියත ප්‍රවෘත්ති අඛණ්ඩව ඔබව දැනුවත් කිරීම සඳහා ගෙනෙන විශේෂාංග පුවත දැන්. කොවිඩ් වෛරසයට ජීවත් වීමට මනුෂ්‍යයාගේ ශ්වසන පද්ධතියේ ඇති ජීවිශෛල අත්‍යවශ්‍යයි. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම නාසයේ උඩ කොටසේ තියෙන ප්‍රදේශය. එතකොට මේ කොවිඩ් වෛරසයට මනුෂ්‍යයා නොයෙක් නොයෙක් විදිහින් පහර දෙනවා. අපි දන්නවා වැක්සීන් ඒ වගේ නොයෙක් නොයෙක් බෙහෙත් මාර්ගයේ. ඒ වගේම තමයි කොවිඩ් වෛරසය පුළුවන් තරම් උත්සාහ ගන්නවා අපේ ප්‍රහාර වලින් බේරිලා එයාගේ එයා ජීවත් වෙන්නට ඒ වගේම වර්ගයා බෝ කරන්නට. කොවිඩ් වෛරසය අන්වීක්ෂණය දාලා ලොක් කරලා බැලුවොත් අපිට පේන්නේ හරියට රමුඩම් ගෙඩියක් වගේ. ඒ රමුඩම් ගෙඩියේ වටේ තියෙන අර කෙඳි ස්පයික් ප්‍රෝටීන් වල හැඩතල වෙනස් කරමින් මේ කොවිඩ් වෛරසය උත්සාහ ගන්නවා අපේ ප්‍රහාර වලින් බේරීමට. මෙන්න මේක තමයි අපි කියන්නේ නොඑක් නොඑක් ප්‍රභේද ඇති කරනවා කියලා. දැනට ප්‍රභේද හතරක් හොයාගෙන තියෙනවා ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා කියලා. ඇල්ෆා බීටා ගැමා වලින් එතන ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඩෙල්ටා කියන ප්‍රභේදය දැනට හොයාගෙන තියෙනවා ෆාස්ටස් සහ ෆිටස්ට්. ඒ කියන්නේ ඉතාමත් වේගවත් ඒ වගේම ශක්තිවන්ත. ඒ නිසා මේ ප්‍රභේදය ඉතාමත් වේගෙන් වර්ධනය වෙනවා, වේගෙන් පැතිරෙනවා. ඒ වගේම තමයි මේකෙන් තරුණ ප්‍රජාවට, තරුණ ළමයින්ට ආසාදනය ඇති කරන්නට පුළුවන්. ඒ වගේම තමයි වැක්සින් දෙකම නොගත් පුද්ගලයෙකුට මේක බැලඳුනොත් ඉතා ඉක්මනින් අසාධමිතාවයට පත් වෙන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණය තමයි වැක්සින් දෙකම ලබාගත්තු සමහර කොටසකට සුළු ආසාදනයක් මේකෙන් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි තමන්ට නොදැනුවත්වම වැක්සින් දෙකම ලබාගත් පුද්ගලයින්ගේ නාස්කෝරේ මේක වර්ධනය වෙන්නට පුළුවන්. එම නිසා තමන් නොදැනුවත්ම මේක රෝග පතුරවන්නෙක් විය හැකි, රෝග වාහකයෙක් විය හැකි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ වැක්සින් දෙක ලබාගත්තු පුද්ගලයන්ට මේකෙන් ආරක්ෂාවක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම වැක්සින් දෙකම ලබාගත්තු පුද්ගලයන්ටත් මේ ඩෙල්ටා වේරියන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. නමුත් ඔබ මතක තබා ගතු දෙයක් තමයි ඔබ නොදැනුවත්වම ඩෙල්ටා ප්‍රභේදයේ වාහකයෙක් විය හැකි. එම නිසා හැම වෙලාවෙම මාස්කයක් පළඳින්න, මීටරයක පරතරය තියන්න, අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන්නට එපා, පුළුවන් තරම් අත සෝදන්න හැම වෙලෙම. අන්න එවැනි සෞඛ්‍ය ක්‍රමෝපායන් සියල්ලම ඔබ පිළිපැදිය යුතුමයි. පීඩනය දරාගෙන ආර්ථිකය ගොඩගන්න තමන්ට හැකියාව ඇතැයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරනවා. ඔහු අද මුදල් රාජ්‍ය අමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වුනා. මහබැංකු අධිපති ලෙස බදාදා රාජකාරී ආරම්භ කරන බවයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසන්නේ. මහබැංකු අධිපති දුරේට කැබිනට් අමාත්‍ය බලතල හිමිවීමක් පිළිබඳවද අද දේශපාලකණින් විවිධ අදහස් පළ කළා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු නියෝජනය කළ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුනා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහතා වෙත බහර දීම සිදු වුණා.
ජනාධිපතිතුමාගෙන් ලිපිය බාර ගන්නට බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා ඉඳලා වැඩ බාර ගන්න ලබයි ලැස්තියි අපිට ජීවිතේන සමු ගන්න දවසක් තියෙනවානේ මේ පණතුරු වලින් සමු ගන්න එක එච්චර ලොකු වැඩක් නෙමෙයි ජනාධිපතිතුමා මට මේ ආරාධනාව කෙරුවම මම මේක ඉතසිතින් බාරගත්තා මේ අවස්ථාවේදී මේ කැපවීම කරලා රට වෙනුවෙන් මේ කටයුතු කරන්නට මම බලාපොරොත්තු වෙනවා මහා බැංකුවේ පීඩනයක් තියෙනවා ඒක තේරුම් ගන්නට ඕනේ මහා බැංකුව කියලා කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් නෙමෙයි වැඩ කටයුතු කරද්දී සෑහෙන පීඩන එනවාමයි මහා බැංකුවේ අධිපති කියලා එකේ ස්වභාවය ඒකයි මම අවුරුදු 8ක් දරාගෙන තියෙනවානේ මම මඩාන්නේ හිටියේ නෑනේ මං ඒක දරා ගන්නවා බය වෙන්න එපා කියලා. මේ ආතින් ගොඩ ගන්න ඔබතුමා කොච්චර කල් ඇයිද? අනිවාර්යයෙන්ම ගොඩ ගන්නවා. කොච්චර කල් ඇයිද? ඒවා ඉතින් දින වකරණ කියන්න බෑනේ හරියටම ඒ වලට වැඩි කාලයක් යන ඉස්සරින් අපි මේක හරි මාර්ගයට ගෙනිනවා ඒ හින්දා ඔගොල්ලෝ ඒ ගැන විශ්වාසය තබාගෙන ඉන්න. ඔබතුමා තා විශ්වාසය යන කොච්චර කල් තියෙද? මම විශ්වාසය යන්න ඕනේ වගේ පේනවද? මම විශ්වාසය යවන්න වගේ පේනවා නම් කියන්න. ඒ වගේ දැනගත්තම කියන්න මට හරි 2006 වර්ෂයේ ජූලි 1 වෙනිදා සිට 2015 වර්ෂයේ ජනවාරි 9 වෙනිදා තෙක් වසර 8කට අධික කාලයක් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සේවය කර ඇති අතර යලිත් වරක් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමග මෙරට මහ බැංකුව ඉතිහාසයේ දෙවතාවක් මහ බැංකුව අධිපති ධුරයට පත් වූ එකම පුද්ගලයා බවට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත්වනවා මෙතෙක් මහ බැංකුවේ අධිපති ධුරය महाचार्य डब्ल्यू डी लक्ष्मण महता हेट दिन इवत्मट नियमित श्रीलंका महाबैंकुए अधिपतिवरेट कैबिनेट अमात्य बलतल लबातीम संबंधे वार्ता अतर मेहदी अजित निवाड कब्राल महता ईट पिलतुरु लबादुना बहुर अटवल महाबैंकु अधिपति दूरे तीयन्ने कैबिनेट मंडले सामाजिक समान तुक जात्युतरादी पिलगनी कटे तीन तीयनकोटे साकल अनेक पहासुई तत्व महिता जनाधिपत उदाहर देवी मीट श्रीलंका पद जन पेर मुड़े महाली प्रतिचार संपूर्ण अमति बलताल दिन्न महाबैंक अधिपति वर एक अमति के नग्गे बलताल दिन अमति वर एक रटे विधायक महाबैंक अधिपति वर एक हेम विधायक बल තල් දෙන්නේ නැහැ නමුත් එතුමා ඉල්ලන්නේ නැති මහ බැංකුවේ අධිපතිවරයා හැටියට එතුමාගේ කාර්යයන් වඩා මොකද අපි හැමෝම පිළිගන්නවා මේ වෙලාවේ තියෙන සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි එතනින් ඔබට ගිය අපහසුකම් සහිත තත්ත්වයක් يعني කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල නෙමෙයි නමුත් ඒ කාර්ය මණ්ඩලයක් වගේ දෙයක් එතුමා ඉල්ලා හිටියා නම් ඒකේ වරදක් නැහැ මේ වෙලාවේ රට වෙනුවෙන් තව විශාල ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා එතුමාට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වැමෙන් පසු පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තුව නියෝජනය සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසූ ජයන්ත කැටකොඩ මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවධානය යොමු වී තිබෙනවා. ඒ ඇතිවන පුරප්පාඩුව සඳහා පක්ෂය විසින් මේ වන විට තීරණය කළා තියෙනවා ජයන්ත කැටකොඩ මැතිතුමා जनाधि जनता विमुक्ति हिटपु पार्लिमेंट मंत्री सुनील हंदुन्नेत्ति महता आर्थिक जातिक पक्ष सभापति वजीर अभयवर्धन महता पवसाने अद देशपालन वेदिकावे असुनु कथा किहिप्या රජයකට තියෙන ඕන මූලික දේශීය හා විදේශීය දර්ශනයක්. ඒ දර්ශනය ඔස්සේ තමයි ආර්ථිකය හසුරවන්න පුළුවන්. ඒ දර්ශනයක් නොමැති තැන පුජ්‍යලයන් කවුරු පත් වුණත් ABCD කවුරු පත් වුණත් දැන් තියෙන තත්ත්වය අනුව මේ රජය ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. දේශපාලනඥයෙක් මේකට එනවනම් එතන අනිවාර්යයෙන්ම මහ බැංකුවේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිද්ධ වෙනවා. මේ වෙලාවේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට ගිහිල්ලා ඉන්න වෙලාවක කවුරු හරි කියනවනම් ඔහුගේ පළපුරුද්ද ප්‍රයෝජනට ගන්න මේ ගෙන්න ගන්නවා කියලා අපට කියන්න තියෙන්නේ නරියට කුකුල් කූඩුව බාර දුන්නා වගේ වැඩක් තමයි අජිත් නිවාඩ් කබ්‍රාල්ට මහ බැංකුව බාර දෙන එක.
දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා විජ්ජා කරනවා කියලානේ කිව්වේ. දැන් එතුමා ඇවිල්ලා මාස ගණනාවක් වුණා. කරපු කිසිම විජ්ජාවක් නැහැ. ඒ වගේම මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාත් මේ මහ බැංකුව වැටිලා තියෙන ඛේද වාචකෙන් තවත් වලපල්ලට යාම විතරයි කරන්නේ. මේ රජයේ ඇතුලේ මේ නිරධාරී ගැටුමට තවත් ලුණු දෙහි දැමීමක් තමයි කබ්‍රාල් මහත්තයාගේ මේ පැමිණීම අපට පේන විදිහ. මම හිතන්නේ මේ ආර්ථික ගොඩනගන්න විශ්වකර්ම දේවල් කරන්න පුළුවන් හරයාව මෙයා ආව මෙයා දාම්ම ඒව කරයි කියලා ආර්ථික ගොඩනගන්න පුළුවන් ගමන් නැහැ කවුරුවත් ඇවිල්ලා කවුරුවත් පාත් කරලා හසින් විශ්වකර්ම වශයෙන් ආර්ථික ගොඩනගන්න පුළුවන් කමක් නැහැ කබ්‍රාල් මහත්තයා ගිහිල්ලා ග්‍රීසියේ වැඳුම් කරවල ආයෝජනය කළා අපේ රටට බිලියන 2100ක පාඩුවක් ලැබුණා අපට සිද්ධ වෙන උතුමාගේ අනුදැනුම් මත ගහපු ඒ හෙජින් කිවිසුම නිසා ඩොලර් 110කට තෙල් මිලදී ගන්න 2015ට කලින් මහ බැංකුවේ සිද්ධ වෙච්ච බැඳුම් කර වංචා ගැන ඕහාරික විගණන වාර්තාව සඳහන් කරලා තියෙනවා ඒ නිසා අපි කියනවා මේ කබ්‍රාල් මහත්තයා නැවත මහ බැංකුව අධිපති පුටුවේ වාඩි වෙන්නේ නැවත මහා ඛේද වාචකයකට රට ඇදලා දාන්න ඒ දේශපාලන බලපෑම් මත මෙවැනි පුද්ගලයෙක්ගේ පත්වීම ආවහම මහ බැංකුව තනිකරම දේශපාලනීකරණය වෙනවා ආර්ථිකයේ මේ වගේ අස්ථාවර වෙලා තියෙන මොහොතක මේ වගේ ගොං වැඩ කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ආයුධපත් බාර ගැනීමට බලපෑම් කිරීම වහා නතර කරන්නේ ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරනවා අනවශ්‍ය බලපෑම් මගින් සිදුවන්නේ අරකලිය තවත් දීර්ඝ වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය නම් සටන වෙනුවෙන් සිය ගුරු විදුහල්පති තනතුරු අතහැරීමට වුවද සූදානම් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා මේ අතර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පේරාදෙණිය ගැටඹේ රාජෝපනාරාම විහාර අධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ගුරු වර්ජනය ආරම්භ කොට අදට දින 64ක් පමණ ගතව තිබෙනවා මේ කාලය තුල ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා ගුරු ගැටලුව විසඳීම සඳහා ඇමති අනුකමිටුවක්ද පත් කෙරුණා සියලු සාකච්ඡාවල අවසන් විසඳුම වූයේ කොටස් කිහිපයක් යටතේ ගුරු වැටුප් වැඩි කිරීමට රජය එකඟ වීමයි එහෙත් කොටස් වශයෙන් වැටුප් වැඩි වීමට එකඟ නැති බව ගුරු සංගම් අවධාරණය කරනවා ඔවුන් ඉල්ලන්නේ සුබෝධිනී කමිටු වාර්තා තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන විභාග අයදුම්පත් බාර ගැනීමේ සියලු රාජකාරීවරින් ඉවත් වී සිටින බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. අනවශ්‍ය ලෙස තමන්ට බලපෑම් කළහොත් අරගලිය දිග්ගැස්සෙනු ඇතැයි ගුරු සංගම් රජයට අනතුරු අඟවනවා. අපි දැක්ක ඊයේ දවසේ අධ්‍යාපන ලේකම්වරයා මාධ්‍යවලට සඳහන් කරනවා මේක ඉල්ලීමක් මේක බලපෑමක් නෙවෙයි කියන කාරණාව. අපි අධ්‍යාපන ලේකම්වරයා එක පැත්තේ එවැනි කාරණාවක් කියන ගමන් අනිත් පැත්තෙන් ලිඛිතව බලපෑම් කරනවා ආණ්ඩුකාරවරු දාලා බලපෑම් කරනවා කලාපද්දක්ෂවරු දාලා බලපෑම් කරනවා ඉතින් අපි ඒවට සැලෙන්නේ නැහැ අපි තා පෑදිලිව තීරණයක් කරන් තිනෝ ආයුධපති ඉදිරිපත් නොකරන්නේ ඒ වගේම අපි දන්නවා විභාග පවත්වන්න දින නියම කරලා නැහැ කොරෝනා වසංගත තත්ත්ව තුළ පාසල් බාලා තියෙන්නේ එතකොට මේ මොකද්ද මේ අදිස්සිය මේක පැහැදිලිවම අපේ අරගලේ කඩාකප්පල් කරන මේ ක්‍රියාමාර්ගන්නේ මේ රටේ විදුහල්පතිවරු ශක්තිමත් ඉන්නවා මේ ක්‍රියාමාර්ගයේදී අපි පැහැදිලිවම ඔවුන් සමග අපි කටිටන් ඉන්නේ අපි දැනුම් දීලා තියෙනවා මේක කරන්නේ නැහැ කියන කාරණාව අවශ්‍ය නම් සටන වෙනුවෙන් සිය ගුරු විදුහල්පති තනතුරු අතහැරීමට වෝද සූදානම් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා අපි හෙට දවසේදී මේ අරගලේ මේ අරගලයට සාධාරණ විසඳුමක් වෙනුවෙන් අපේ වෘද්ධිහල්පති තනතුරු අත්හරින්නට අපි තීරණය කරනවා අද කරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමග අප සංගමයේ සහ තවත් සංගම් ගණනාවක් සාකච්ඡා කළා දැනට එමෙතුමා සඳහන් කළා ලංකාවේම ගුරුවරු 18000ක් පමණ විතරයි වැක්සින් එක ගහලා නැත්තේ ඒකත් විසිරීලා තියෙන එක ප්‍රදේශයක නේ විසිරිච්ච තත්ත්වයක් තියෙන්නේ මේ තුල මේ 18ක් ගහලා ඉක්මනින්ම පාසල් ආරම්භ කිරීමට දැනටමත් තීරණය කරලා තියෙනවා එතකොට අපිට දැනගන්න පුළුවන් ඉනාය ආවාවේ නැති අය නිකන් හිටපුවාවේ මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතා අද ගැටබේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පේ ටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා මෙහිදී ගුරු වැටුප් ගැටලුව ඇතුළු අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින විවිධ ප්‍රශ්න පිළිබඳව ලේකම්වරයා නායක හිමියන් දැනුවත් කළා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මාස 4 වෙනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අත නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර බාර දෙන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.
පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දිනකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මාස 4 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. දමිත් තොටවත්ත අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර තිබෙනවා. මේ බව දන්වා බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කරනු ලැබූ නියෝගයේ සඳහන්. එදින විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍ර ඔවුන් වෙත බහර දීමට නියමිතයි. මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික වැදගත්කමක් සහිත මෙම නඩුකරය විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් නම් කරන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අග විනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නව්ෆර් මෞලවී, සජිඩ් මෞලවී, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගෞපර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත මෙලෙස චෝදනා එල්ල කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය බලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාදී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තවත් නඩු දෙකක් ගොනු කර පවරා තිබෙනවා. රත්නපුර කැටන්තුළු ප්‍රදේශයේ කන්ටේනර් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් කොට්ටාවේ නිවසක් තුළට කඩා වැදී තිබෙනවා. කුඩා දරුවෙකුද ඉන් තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. ඇඹිලිපිටියේ සිට කොළඹ වරාය දක්වා ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දුල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් කන්ටේනර් රථය පෙරළී ගොස් තිබෙනවා. එයිදී කන්ටේනර් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටි පසුපසින් පැමිණි යතුරු පැදියකද ගැටී තිබෙනවා. යතුරු පැදිකරු මේවන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු පුද්ගලින්ට තුවාල සිදු වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් කන්ටේනර් රථය පහළ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබුණේ මේ ආකාරයටයි. මේ අතර අද උදෑසන 6ට පමණ කොට්ටාව මාළවේ පාර හොරහේන සඳතැන්න ප්‍රදේශයේදී ලොරි රථයක් තිරිංගක්‍රිය වීම හේතුවෙන් නිවසක් තුළට කඩා වැදුණා. අනතුරින් නිවස තුළ රැඳී සිටි කුඩා දැරියක් ලොරි රථයට යට වී තුවාල ලැබුව අතර කඩිනමින් එම දැරිය රෝහල්ගත කෙරුණා. ලොරි රථයේ රියදුරාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් යතුරු පැති දෙකකටද හානි සිදු වුණා. ශ්‍රී ලංකා වරායට අයත් අක්කර 13ක භූමිය චීන සමාගමකට ලබා දීමට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බව වෘත්ති සමිතිය ඒකාබද්ධ සංවිධානය මාධ්‍ය හමුවක් ඇඳවමින් අද ප්‍රකාශ කළා. රටට ආදායම් ලබාගත හැකි දේපළ කුණු කොල්ලයට විදේශ සමාගම්වලට විකිණීම ජාතික අපරාධයක් බවයි වෘත්ති සමිති නායකයින් පෙන්වා දෙන්නේ. අපට දැන් ඇවිල්ලා තියෙන අලුත්ම අනතුර තමයි අපේ අක්කර 13ක බිම් කඩක් චීනයේ CICT සමාගමට පවරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේගොල්ලෝ මේක දෙන්න යන්නේ අවුරුදු 35කට ඇමරිකන් ඩොලර් මිලියන 150කට මුදලකට. ඒ වගේම වාර්ෂිකව මේ බිම් තීරුවෙන් අක්කරයකට ලැබෙන එක දැනට ලැබිලා තියෙන ආරංචි මාර්ග අනුව රුපියල් ලක්ෂ 8යි අපිට ලැබෙන්නේ. දැන් අපේ සේවා සැපයුම් කොට්ටාසෙන් අපි වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් උපයන
හැබැයි දැන් අපිට පේන්නේ තුට්ටු දෙකට චීනයේ CICT සමාගමට විකුණන්න යන්නේ. මේක ලස්සනම කතාව තියෙන්නේ වරාය අධිකාරියේ මීට පෙර සිමෙන්ති සමාගම වලට අක්කරේ පර්චස් 11ක් දීලා තියෙන්නේ රුපියල් මිලියන 925ක මූලික ගාස්තුවක් අය කරගෙන. මෙතන ලස්සන කතාව තියෙන්නේ අක්කර 13ක් දෙන්නේ 75ක මූලික ගාස්තුවක් නැතුව මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8000යි. මේවා යටිමාඩි ගහලා මේ සල්ලි අරන් ගිහිල්ලා කවදා හරි කාගේ හරි ආච්චි කෙනෙක්ගේ මැණික් මල්ලේ මේවා මතු වෙනවා මේ පාපයට කර ගහන්න එපා බැසිල් රාජපක්ෂ මහත්තයා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපිට පටිතද කරගන්න කියලා මේ රටේ ජනතාවට ඉතින් පටිතද කරගන්නේ මොකටද මේ ඩොලර් වෙන මාර්ග අපි අහිමි කරගන්නේ මේවා දෙනකට දෙනකොටනේ අපිට ඩොලර් නැති වෙන්නේ ඉතින් මේ අපිට ඩොලර් වෙන ව්‍යාපාර ටික අපි අත්හරින්නේ ඇයි කියන එක තමයි අපි මේ රටේ ජනතාවට අපි කියන්නේ මෙන්න මේවට ඉඩ දෙන්න එපා කියලා අපි තවදුරටත් විවසන්න සූදානම් නැහැ මේක තවදුරටත් උස්සන්න කරනවා නම් ඒගොල්ලන්ගේ පැත්තෙන් අපිට කොවිඩ් නෙමෙයි අපේ ජීවිත උනත් මේ වරාය රැක ගැනීම සටන වෙනුවෙන් අපිට දෙන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ කියන්න කැමති මේවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හැම්බේකන් කකා ජොලිපිට නටන හාල් වලට පාලනේ බිලක් දැමූ මැටිමෝල් තීරණ ගැන අද මාතෘවයේ මිටියාවත සුරකීමේ ගොවි ව්‍යාපාරයේ කතා කළා. ගොවි සංවිධානයේ සභාපති ජයසිංහ බණ්ඩාර මහතා පවසන්නේ ඉදිරි කණ්ඩේ සිට වීමිල ඉහළ දැමුවේ නැත්නම් ඒ වෙනුවට හරක් ගල් පවත්වාගෙන යාමට සිදුවන බවයි. රටේ සම්මත වී අස්වැන්න තියෙන හෙක්ටයාරයකට මෙක්ටි ටොන් 4000යි. නමුත් අපි 5ක් කියලා ගත්තොත් එහෙම 6 මෙක්ටි ටොන් එකක් අද තමන්ගේ පරිබෝධය තියාගත්තත් මෙක්ටි ටොන් 4ක් විකුණා කියන්නේ කිලෝ 4000ක්. අපි රුපියල් 60ට වික්කත් අපිට හැම දෙයක් 40000යි. නිෂ්පාදන වියදම 120000ක් කියොත් ඒ 120000 තුල අපිට ඉතුරු වෙන්නේ තව 120000යි. ඒ 120000 මාසයකට බෙදුවොත් මාසෙකට රුපියල් 20000යි වැටෙන්නේ. තමන්ගේ අමුදරුව පෝෂණය කරන්න, ලෙඩට, දුකට, මරණයට, මගුලට මේවා වියදම් කරන්න ඕනේ. රජය තේරුම් ගන්න ඕනේ ගොවියා මෙන්න මේ தත්තේ කොහොමද මුණ දෙන්නේ කියන එක. තවදාවත් ගොවියා වැඩි පඩි වැටුප් වර්ධක ඉල්ලන්නේ නැතුව නිහඬ සේවයක් මේ රට සපයන ගොවියෙක්. අපි මෙතෙක් කාලයක් ඉල්ලුවේ සහතික මිලක්. සහතික මිල ඉල්ලුවේ සහතික මිලෙන් පල්ලේ හැඩවි ගන්න බෑ කියලා. ලංකාවේ පළමු වතාවට පාලම මිලක් දාලා ගොවියා හිර කළා තියෙනවා. නාඩු වල රුපියල් 65කුත් සම්බවට රුපියල් 75කුත් දුන්නොත් යන්තම් පිළිම හගන්න පුළුවන්. නැත්තම් ඔය 50000 60000 සහන අරගෙන කෝටි 3ක් ණයට ගත්ත මැති අපුරු ජීවත් වෙන්න බැරි නම් අපි කොහොම ජීවත් වෙන්නද? හැම්බේකන් කකා ජොලි පිට නටන බාල් ලොක්කෝ අපිට ගෙන්වති පිට රටින් හල් පාලන මිලක් දැමුවේ අයගේ මැටි මෝල් ගොවියනි එකතු වී හදමු දහරක් ගල් මැතිවරු ඇමතිවරු පඹයින් සමානයි මහජන මතය සුලි සුලඟින් ගසායයි ගොවියා වඳ වුනොත් මුළු රට විනාසයි ගොවි දුක අසන්නට මෙතරම් පමායි ප්‍රධාන පුවත් විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.